සුවපත් වේවා සුවපත් වේවා මහා සම්මත මන්න පොරපුරේ ඉඳන් පැවතින සිවිල් මහලයන්ට ජය අපි මේ රටේ තිබෙනා මේ දයන්ත ප්‍රශ්නය ගැන මේනකොට මිනිස්සුන්ට වෙලා තියෙන සිවිල්ම ගැටලු ගැන සසඳා බැලීමේදී අපේ ගරු රනිල් වික්‍රමසිංහ ගරු අගමැතිතුමා කිව්වා වැල් පාලමක යන්නේ දරුවෙක් වඩාගෙන යන්නේ කටුල් ඇණියනි කියලා දැන් ඒකේ අනිත් පැත්ත මැද වෙනකොට වෙලා තියෙන්නේ කුමක්ද අද අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නෙවෙයි දැන් රටේ මිනිසුන්ට තමයි වැල් පාලම් කුඩ යන්නේ මේක මන් දන්නේ නැහැ මොකද හේතුව මේ රටේ බොහොම අමාරුවෙන් අර 225කට මිනිසුන්ගේ බදු මුදල් වලින් පඩි ගෙව්වා ඒ මිනිසුන්ගේ පඩි ගෙවද්දි මේ රනිල් වික්‍රමසිංහ මේ ගෙදර හිටු මැතිතුමාගේ නගමැති කලේ එතුමට ටෙන්ෂන් එකේ තව අගමැති පඩිය කුජ්ජවලා ඊට පස්සේ එතුමා තව පිරිසක් සගයෝ ටිකක් දාගත්තා ගෙවල් හිටු මිනිසු ටික ඒ මිනිසුන්ට පඩි ගෙවන මේ 225ට අමතරව තවත් මේ රට ණය කරපු එක තමයි ඒගොල්ලෝ කරලා තියෙන්නේ ඉතින් මේ මිනිසුන්ට වෙච්ච සෙතක් නැහැ ඒගොල්ලෝ කරගත්ත සෙතක් තියෙන මේ වෙනකොට එහෙමද ගෙවල් හිටු මිනිසු පඩි ගන්න මේවා ලැජ්ජයි තුච්චයි එතකොට අනික් කාරණේ තමයි මේ රටේ ඉන්න ජනාධිපතිවරු මේ තේරෙන්න ඕනේ මේ මොහොතේ මේ මිනිසුන්ට කන්න බොන්න නැති මොහොතක මේ තෙල් ටික නැති මොහොතක සීයල් නැති මොහොතක අපි එකින් එක කියන්න ඕනේ තේරෙනවනේ සීයල් නැති මොහොතක මේ රටේ තියෙන ප්‍රාදේශ සභා කියලා ඒකේ තියෙන ගම් සභා කියලා මේ ගම් සභා ඉන්නවා 6000කට වැඩි රටේම එතකොට ඒ අයට දෙන පඩිය 6000න් වැඩි කරලා බලන්න මේ අපරාධ සල්ලෙන්නේ ඇයි මේ විසිරවන්න බැරි මේ වෙලාවේ ඇයි ප්‍රාදේශ සභා විසිරවන්න බැරි මේ වෙලාවේ ඇයි පළාත් සභා ආයතන මේ වෙලාවේ විසිරවන්න බැරි ඒ මිනිසුන්ට පඩි ගෙවන්නේ නිකන් නිකරුණේ කුමරද මේ රටේ මේවැනි ව්‍යසනයක් තියෙන වෙලාවකදී මේ අපේ රජයේ සල්ලි ටික ඇයි මේ මිනිසුන්ට දෙන්නේ ඊට අමතරව මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගත්තා එතුමට පෑන් පඩියක් ගෙවනවා තව ලොකු පිරිසක් කරන් තියෙනවා ඉතින් මේ මිනිසුන්ට පඩි ගෙවන්නේ ඉතින් මේ රටේ සල්ලි ඉතින් සමහර ගුරුවරුන්ට රජයේ සේවකයන් මාස දෙක තුන පඩි ගෙවලා නැහැලු මේ తాවකාලිකව අවුරුදු පහකට ආපු මිනිසුන්ට වෙලාවට පඩි නඩි බේරනවා ඉතින් ඕගොල්ලෝ මේ රටේ මිනිසුන් මේ වෙලාවේ අමාරු වෙච්ච වෙලාවකදී ඕගොල්ලෝ මොකද කරන්නේ මේ මිනිසුන්ගේ ශ්‍රමයේ මේ මිනිසුන්ව හුරා කරන මේ බදු ගහලා මේ තෙල් මිල තිබ්බ රුපියල් 100 ගන්න තිබ්බ තෙල් ටික රුපියල් දැන් 4-500කට වැඩි කරලා මේ සල්ලි වලින් ඕගොල්ලෝ සැප විඳිනවා. ඉතින් මම දන්නේ නැහැ දැන් මේ ඇත්තම කියනනම් මේ රනිල් වික්‍රමසිංහ ගරු මැතිතුමාට කියනවා මේ ඔබතුමාද මේ දැන් වැල් පාලම් උඩ යන්නේ මේ රටේ මිනිස්සුද? ඕගොල්ලෝ වැල් පාලම් උඩ යන්නේ ඕගොල්ලෝ VIP කෙලින්ම. ඉතින් VIP ලෙස ඕගොල්ලෝ මේ රටේ ජීවත් වෙනවා. ඉතින් මේ මන් දන්නේ නැහැ මේවා කරන්න බැරි නම් ඒක කරන්න පුළුවන් හේකට දෙන්න ඕනේ මේ රට එන්න දැන් මේකේ මොකද්ද වෙන්නේ මේ රුසියාවෙන් තෙල් ටික අපිට අඩුවට දෙන්නලු රුපියල් වලට දෙන්නලු ඇයි ඔයගොල්ලෝ ගන්න නැත්තේ මේව ගන්න බැරියයි ඇයි ඔයගොල්ලන් අතපය ගලවලගෙන වැටෙනවද ඇස්පේන් නැති වෙනවද ඇඟේ අවයව ටික ගැලවිලා යනවද මේ රුසියාවෙන් තෙල් ටික ගත්තහම ඕගොල්ලන්ගේ මොකද්ද තියෙන්නේ ඕගොල්ලෝ මේ ඉන්දියාවත් එක්ක ඕගොල්ලෝ සීලුම දෙනා මොනව හරි මේ ගිවිසුම් ටිකක් ගහගෙන ඕගොල්ලෝ ඒගොල්ලන්ගේ ඕන අපාකම් ඉෂ්ට කරන්න මේ රට ටික ඉන්දියාවට දෙනවා. ඒතර හිතපල්ලකම ඉන්දියාව මේ රට වගේ 60 ගුණයක් ලොකු රටක් මේ චූටි මේ වැලි කැටේ වගේ රට ඇයි මේ ගන්න හදන්නේ? මේකේ ඉන්න පාලකයන්ට මේකේ වටිනාකම තේරෙන්නේ නැහැ. ඇමරිකාව වගේ ලොකු රටක් මේ රට වගේ ලොකු ගුණයක් ලොකු රටක් ඇයි මේ රට මේ චූටි රට ගන්න හදන්නේ? චීනේ අපේ රට වගේ 10000 ගුණයක් මහතේ ලොකු රට. අපි හිතමු මේකත් 60 ගුණයක් විතර කියලා. මේ වෙන රටවල මේ පොඩි මේ රටට ඇයි මේ ගන්න හදන්නේ? එහෙනම් දැන් ඒ රටවල පුරා ලිබියාවත් ගිහිල්ලා ගන්න. අර සූඩානේ අර රටවල් ගන්න බැරිය. ඒව වටින්නේ නැහැ. ඒතර අපේ පාලකයන්ට තේරෙනවා මුම් මේ අපිට කරගන්න බැරි දෙයක් මේකේ තියෙනවා. මොකද්ද තියෙන්නේ? මේකේ තියෙන්නේ ප්‍රධාන දෙස තමයි. දැන් ඇමරිකාවෙන් ඇයි මේ තිරුකුණාමලේ ඉඳලා මන්නාරම දක්වා මේ පටිය ඉල්ලන්නේ? ඉල්ලපන් මේ දකුණු පළාත. මේ පටියේ මුණ්ඩ තේරෙන්නේ දණ්ඩාදපුර පොළොන්නරුව සීගිරිය මේ සීලුම අපේ පුරාවස්තුත් එකේ තියෙන මේ තියෙන දේවල් කියලා මේ ඉල්ලන්නේ. දැන් මොකන්ද මේගොල්ලෝ මේ කරන්නේ? මුන් අහසේ ඉඳලා මේ රටේ තියෙන දේවල් ස්කෑන් කරලා ඉවරයි. මේ රටේ ආවොත් මේකේ රාජ කෝෂ්ඨයෙන් මේ රට ගොඩ දාගන්න බෑ. ඒක ඇවිල්ලා තියෙන බැරිකම. බැරිකමද නැත්නම් තමුන්නාසේලාගේ පෞද්ගලික ඕන අපාකම් මත එක එක්කෙන පිනවන්න මේ රට ටික දෙන්නද හදාන ඉන්දියාවට. ඒක අපිට තියෙන ගැටලුව නැත්නම් මේ රුසියාවේ මෙච්චර ඉද මේකට මෙහෙමත් කියන මේ 225කට තමුන්නාසලා පඩි ගෙවන්නේ පිම්පිය වගේ ඈ තුප්පහේ જાතියක් එන්නේ තමුන්නාසලා ගයක් ගන්න යලා ඡන්ද හිඟා කාලා මිනිසුන්ගේ ඡන්දේ පාර්ලිමේන්තු ගිහිල්ලා තමුසලා මේ මොකටද මේකේ වාඩි වෙලා ඉන්නේ පඩි මාසෙල පඩිය ගන්න පුළුවන් ඇයි තමුසලාට කතා කරන්න බැරි ඈ ඇයි කතා කරන්න බැරි ඈ මෙහෙම මේ රට ටික කතා කරන්නේ හෙන ගහලද මේ රුසියාවෙන් තෙල් ටික ගන්න කියලා ඇයි ඕගොල්ලන්ට උද්ඝෝෂණයක් කරන්න බැරි පාර්ලිමේන්තුවේ 225ටම කියන්නේ ප්‍රාදේශ සභාවලින් නායකයොන්ට කියන්නේ පළාත් සභාව ඇතුළේ නායකයොන්ට කියන්නේ තමුන්නාසල මේ නිකම් පින්නු වගේ මේ වෙලාවේ මිනිසුන්ගේ පරිටිකාරගෙන මේ රට කන්නේයි ඕකද තමුන්නාසල මේ වැටුප් ගන්නෙ ඇයි කටාරින්න බැරි
බොරුවට පක්ෂවලට තමුගේ පක්ෂය හදාගන්න කෑ ගහලා වැඩ රට වෙනුවෙන් නියෝජනය කරන්න බෑ. ඒ සීළු පහන ඉවරයිනේ මේ රුසියාවෙන් තෙල් ටික ගත්තන. මේ මේ සීල් ඉවරයි එතකොට. මේ තෙල් පහන අපිට ගොඩක් අඩු කරගන්න හරි පුළුවන්. එකට එක දෙගුණිය තුන්ගුණිය වැඩිපුර ඇයි අපි මේ ඉන්දියාවෙන් ගන්න මේවට කටාරින්න බැරිද? ඕගලගේ පෞද්ගලිකේවට විතරද ඕගලන් කටාරින්න පුළුවා? ඕගලන් ඕගොල්ලෝ රෙද්දක් එනගෙන ආය ඕගලන් දේශපාලනේ ඡන්ද පත්‍රිකාව ගයක් ගයක් ගන්න එලා දෙන්න පුළුවන්ද? ඕගොල්ලෝ මොනවද මේ රට වෙනුවෙන් කරන්නේ? හාල් පාරුව වෙන්න එපා. මේ මිනිස්සුන්ගේ බලාපොරොත්තු මේ මේ රටට අපිට තියෙන කැක්කුම. අතීතයේ සංග වේදදුරු ගොවි කම්කරු කියන මේ පංචමහා බලවේග මේ රට හදලා තියෙන්නේ. ඉතින් අපිට තියෙන කැක්කුම ඕගොල්ලෝ මේ වැටුප කරන්නේ අපි කිසිදු වැටුප රජෙන් ගන්නවද නැහැ. අපි දියසෙන්න උරුද නැහැ. අපි මේ ඡන්ද ඉල්ලන මිනිස්සුත් නෙමෙයි මේ රටේ. අපිට මුකුක්වත් ඕනේ නැහැ. අපි හොඳ හෙලෙව මේ රටේ හොඳ පිරුවයිසි වෙච්චරයි. හොඳ වේද මහත්තයෙන් මම එච්චරයි. අපිට වෙන මුකුත් දේවල් වැඩක් නැහැ. ඉතින් අපිට එච්චර කැක්කුමක් තියෙන අභිමානයක් තියෙන මේ රට ගැන. තමුන්වාසල මේ මාසෙකට වැටපුකුත් අර ඈ යාන වාහන තෙල් අරව මේ ඔක්කොම VIP ඔක්කොම අරගෙන තමුන්වාසල මොකටද ඉන්නේ මේ පඹයෝද තමුන්වාසල. ඈ ඡන්ද කාලේ විතරද කටාරින්න පුළුවා. ඈ අර පක්ෂේ මේ පස්සේ මේ තමගේ පක්ෂය හදාගන්න විතරද කටාරින්න පුළුවා. සීළු නායකයොන්ට කියනවා. මේ 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 මේවට ඕගොල්ලොත් වා කියනවනේ මේ ජනාධිපතිම අගමැතිම දිහා බලන් ඉඳලා හරියන්නේ නැහැ. ඕගොල්ලන්ටයි මේකට කට අරින්න බැරි. මම මේ රටේ සූසැට කලාව අධ්‍යයනය කරපු කෙනෙක්. අවුරුදු 20ක් තිස්සේ මම මේ රටේ පොල් ගාලා නැහැ. මේ සීලුම දේවල් නිවිසන සීල්ලේ මගේ ගමන මම ගියා. ඒ මොකද මේ අද කියනවා. මිනිසුන්ට මේ දැනගන්න එපා. මොකද මේ අපි මේ මෙච්චරලා මේ රටේ හැංගිලා මේ විදියට හිටියේ මොකද අපිට කිසිදු බලයක් අවශ්‍ය මිනිසු නෙවි. අපිට මේ ඡන්ද ඉල්ලන්නවත් මට මේ දියසෙන් කුමාරය වෙන මේ හීනමාන මංගාව නැහැ. මේ දේශයට අභිමානෙන් ආදරයක් තියෙනවා. ඒකට මේ රටේ පුරවැසියෙක් වෙන්න විතරයි අවශ්‍ය. හොඳ හෙළයෙක් වෙන්න විතරයි අවශ්‍ය. ඒ සුදුසුකම් මංගාව තියෙනවා. මම වෙද මහත්තේ මම වෙදකම් කරලා තියෙන්නේ මේ ටයිල් පොලවල් උඩ රත්තරන් මාලිගාවල හදපු ගස්වැල්වලින් නෙවි. මහා කැලේ මහා වනාන්තරවල ඇඟිල්ලක් ඇඟිල්ලක් ගහන්න බැරි ඉසේ කෙස් ගන්නට මේ රටේ තියෙන සීළු වනාන්තරවල ගිහිලා ඖෂධ කොළ පැලෑටි අපි කඩලා තමයි මේ අවුරුදු ගානක් තිස්සේ මේ 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 කාර්යය කරන්නේ. එහෙම කරනකොට අපි ළඟ පුස්කොළ පොත් තියෙනවා. පුස්කොළ පොත්වල යම්සි දේවල් තියෙනවා. යම්සි තැන් තියෙනවා මේ රටේ. මේ රටේ දේවන්ත ඉතිහාසයක් තියෙනවා. ඒතර මෙන්න මේ ටික මෙහෙම කියනවා. මේ රටේ මේ පොළොව මිහිගත පොළොව මහි කාන්ත අම්මා මෑණියන්ගේ මේ දෙරණේ මේ මහ පොළොවේ මිනිසු වැලි ටික කපාගෙන විකුණ ගන්නවා. මේක හාරලා ගල් කඳු කඩලා බිඳලා විකුණ ගන්නවා. පතල් බහැලා මැණික් ගල් ටික ගන්නවා. එතකොට උක්ෂලතා අපිට ඔක්සිජන් ලබා දෙන මේ දැවැන්ත උක්ෂලතා කපලා බිම දාලා එතකොට මේව තමයි මම දකින විදිහට මේ සබාදහ විනාශ කිරීම තමයි දරුණු අපරාධ. නමුත් මේ රටේ අතීතයේ ඈත අතීතයේ අනාදිමත් යුගයක පටන් මේ රටේ අපේ සීළු රජවරු මාසම්මත මනුකරපොරේ ඉඳන් රජවරු ඒ කාලේ බැංකු තිබ්බේ නැහැ. මේ මහ පොළොවේ තමයි තමන්ගේ ධනය රාජ කෝෂ්ඨේ රාජ භාණ්ඩාගාරේ මේ මහ පොළොවේ තමයි තැන්පත් කරේ. එතකොට එහෙම තැන්පත් කරාම අපේ කාලේ සිටුවරු වගේ මැති ඇමතිවරු වගේ ජනාධිපතිවරු මොකද්ද කරලා තියෙන්නේ? මම මේ කියන්නේ ජනප්‍රවාදයේ තියෙන දේවල් දැන්ද. ඉතින් ජනප්‍රවාදයේ තියෙන දේවල් අනුව සමහර අය කියනවා සමහර ජනාධිපතිවරු මේව හාරලා ගත්තා ඇමතිවරු ගන්නවයි අරකේ මේකේ කියලා. ඉතින් එහෙම වෙනකොට අපිටත් මේවයි කිසිදු විශ්වාසයක් වුන් තුල නැහැ. අනිත් එක තමයි මේ රටේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දැන් අපි හිතමු මිසර ඊජිප්තුවේ ගියොත් ඒ සීළු මියුසියම් වල රත්තරන් පිළිම මැණික් ගල් වලින් හදපු ඒවයි තියෙන මිනිසුන්ට බලන්න විදේශිකයන්ට බලන්න තියෙනවා. අපේ රටේ හැමදාම අහුවෙන්නේ පුරාවිද්‍යාවට වලංකටු කෑලි විතරයි. වලංකටු කෑලි පබළු වැටයි ඕව විතරයි. ඉතින් වටින දේවල් කවදාවත් අහුවෙන්නේ නැහැ. මන් දන්නේ මොකද කියලා කිසිදු මියුසියම් එකක දැන් වටින දේවල් නැහැ. ඊගාට මිනිස්සු පොළවහලා නිදන් ගන්නවයි කියලා. ඉතින් ඒ අහුවෙන දේවලුත් නැහැ. ඉතින් මියුසියම් එකවත් මිනිසුන්ට බලන්න නැහැ. ඒවා කොහේ යනවද මොන වෙනව වෙලාවද කියලාවත් දන්නේ නැහැ. ඉතින් මෙහෙම යුගයක මේ රට මේ වැරලා තියෙන වෙලාවකදී මම කිව්වනේ මම අවුරුදු 20ක් තිස්සේ පොල් ගාලා නැහැ මංගාව තියෙනවා. මේව මම අද වෙනකල් කාටවත් දුන්නේ නැත්තේ මොකද මෙන්න මේ ආයතනවල කිසි විශ්වාසයක් තිබ්බේ නැති හින්දා. පුරාවිද්‍යාවත් දැකලා නැති කවුරුවත් දන්නේ SLP මංගාව තියෙනවා 12 14ක් විතර 20කට කිට්ටු වෙන තියෙනවා මේ පොළොයට වහපුවා. මම දැනුවත්. ඒත් මම මේවා අවුරුදු 20ක් තිස්සේ ගවේෂණය කරපු කෙනෙක්. ඒත් මම දැනුවත් මේ රටේ මහ පොළොවේ මේවා බය නැතුව කියන්නේ ඒකයි. මොකද මේ වෙලාවේ අපි මේවා හංගන් ඉඳීමෙන් තේරුමක් නැහැ. මම දැනුවත් තියෙනවා මේ මහ පොළොවේ ධන නිදන් ධන කුහර ධන වස්තු තියෙන ස්ථාන 1000කට වැඩි ස්ථාන මම දැනුවත් තියෙනවා මේ මහ පොළොවේ. ඉතින් මම කියන්නේ මේ වෙහෙර විහාර චෛත්‍ය දාග මේවා කඩන්න නැතුව සූසට කලාව අධ්‍යයනය කරපු කෙනෙක් මම. මට පුළුවනි මම ජනාධිපතිගෙන් මේකට අවසර ඉල්ලුවේ වෙන එහෙකට නෙවෙයි. මේ රටක නීතියක් තියෙනවා. ඒ අනුව මේ ඒ වගේම රටේ නීතිය විතරක්මදි ලංකාවේ තියෙන සීළු විද්‍යුත් මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය ඇතුළු ජනමාධ්‍ය ඇතුළු සීළුම ජාතික චැනල් පෞද්ගලික චැනල් TV චැනල් අපිට ඕන.
ලයිව්ව පෙන්න නැයි ලයිව් පෙන්නන්නේ අපිට කිසිදු කෙනෙක් විශ්වාස කරන්න බෑ මේවා මේවා අරන් දීලා මේ ඉන්න අයට ලෝකේ අන්තිම 10 දෙනා අතරට යවන්න බෑනේ ඈ ලෝකේ සල්ලිකාරයෝ 10 දෙනා අතර මේ රටේ ඉන්න ලොකු ලොකු අපිට යවන්න අවශ්‍යතාවයක් නැහැ අපිට ඕනේ මේ වෙලාවේ මේ රටේ ණය ටික බේරගන්න වෙන විකල්පයක් නැහැ ඩොලර් නේන ඩොලර් වලට අපිට පුළුවන් මේ මේ මහ පොලේ මට පුළුවන් මැනික් කරන් දෙන්න බැහැයි කියනවා නම් කරන්න බැරි වුණොත් සිංහ කොඩියක් ඇඟේ උතලා නිදහස් චතුරස්ස ගාවට මාව අරන් ගිහිල්ලා මරණකල් මට වෙඩි තිබ්බට මට ප්‍රශ්නයක් නැහැ මරණක මම අභියෝග කළා කියන්නේ මේක දැන් අභියෝගේ මෙච්චර සාති සාධක මංගාව තියෙනවා මම මේවා මට ප්‍රයෝජනයක් ගත්තේ නැහැ කවදාවත් අරන් තියෙන ඒවත් චෙක් කළ ඕන කියන බාන බලා මගේ account බැංකු පොත් මම ඉන්න තැන් ඕන එකක් බලන්න පුළුවන් මේ රජයට පවතින රජයට මම මේවෙන් ප්‍රයෝජනය මම ගත්තේ නැහැ මම මේවා සංරක්ෂණය කර මට පුළුවන් අවුරුදු 20ක් තිස්සේ කාටවත් ඒවා දැනුවත් නොකර මගේ පාඩුවේ මගේ ගමන ආපු කෙනෙක් කොරෝනා නැත්නම් අග්නිශක්ති යද මහත්තයත් නැහැ ඉතින් මේක හින්දා මට එළියට එන්න සිද්ධ වුණා නැත්නම් මගේ පාඩුවේ මගේ හිමි සිරුවේ මගේ ගමන ගිය කෙනෙක් බොහොම සාධාරණ මං කරන වෘතිය වලි සූසයට කලාව මට පුළුවන් කෙනෙක් මම මේ සුප්පයක් හදලා වෙද මහත්තයෙක් නෙවෙයි. ඒ හින්දා ඕන කෙනෙක් තර්ක කරන්න පුළුවන්. අද රටේ තියෙන තත්ත්වය අනුව බොහෝ රෝගවල මම බෙහෙත් මේන කොට හදලා තියෙනවා. ඒව පස්සේ ගෙන මම දාන්න වීඩියෝ වල ඕන කෙනෙක් අග්නිශක්ති ගිහිල්ලා බලන්න මම මේ වෙනකොට කරපු දේවල් තියෙනවා මේ රටට. දැයට. එතකොට මේ වෙලාවේ ඖෂධයටත් වැඩි ඖෂධය තමයි මේ වෙලාවේ මේ අපේ රට බේරගන්නේ. ඒකද දවසින් දවස අපේ ආසයි මහ පොළොවේ ටික 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 මේ ඉන්දියාවට යන්නේ. ඒකයි. ඒක තියෙන ගැටලුව. මොකද අනාදිමත් යුගයක ඉඳලා මේ රටේ අපේ මුතුන් මිත්තෝ විදේශිකයන් මේ රට බේරගෙන දහදිය හැලලා ජීවිත පරදුවට තියලා ලේ වලින් මේ මහ පොළව නාවලා මේව බේරන් තියෙන විදේශිකයන්ට දෙන්න නේ. ඉතින් මේ වෙලාවේ බාල පාලකයන්ට කියන තොපි මේව ටික 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 දෙනවනම් මේ 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 මුතුන් මිත්තෝ ඈ වැළපේ මේ රට දිහා බලාගෙන. ඉතින් මේ මුතුන් මිත්තෝන්ගේ දෙයක් මේ මොහොතේ අරගෙන වෙනත් රටකට මේ රට අයිති වෙන්න නොදී අපි එක කරගත්තොත් මේ මුතුන් මිත්තෝ සතුටු වෙයි. එයා කැමැත්තෙන් මේ වෙලාවේ අපිට දෙයි. ඒක මට ඒ නොපෙන බලය ගත්තේ මට ඒ ගන් දෙනු මට කරන්න පුළුවන් කෙනේ. ඒ මොකද මම මෙතෙක් මේ කයිවාරු ගහලා නැහැ. මම මෙතෙක් කිව්ව දේක් නොකර ඉඳලත් නැහැ. කරන්න පුළුවන් හින්දා මම කියන්නේ. බැරණ නිකන් ඉන්නෝ මට කල හැකි. මං ගාව ඔය තියරි නැහැ. මං ගා පැට්‍රිකල් විතරයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා වරදවා තේරුම් ගන්න එපා. ඕන කෙනට ඕන ඕන විදියට තේරුම් ගන්න පුළුවන් මේ තමුන්ලගේ. මේ රටේ ඉන්න කෝටි දෙකකට වැඩිය මේ රටවල ඉන්න මේ රටේ ඉන්න සීලුම අයගේ දරුවන් වෙනුවෙන් මේ කතා කරන්නේ. හෙට දිනේ වෙනුවෙන් මං වෙනුවෙන් මං වෙනුවෙන් නම් මට මේවා මේ මෙච්චර කල් හංගන් ඉන්න ඕනේ නැහනේ මට මේවා හංගන් ඉන්න ඕනේ නැහැ මට මේ විස්තර කියන්නේ කිසිම කෙනෙක් මේ වෙන විස්තර දෙන කල් කියලා නැහැ මට මේවා හංගන් ඉන්න ඕනේ නැහැ එහෙනම් මට පෞද්ගලිකව මට යහපතක් කරගන්න තිබ්බා මං අදින කල් එහෙම කරලා නැහැ කරගෙන නැහැ ඒවා ඒ ඕන කෙනට ඇවිල්ලා බලන්න පුළුවන් මං එහෙම දෙයක් කරගෙන තියෙනවා නමුත් මං ගා මේ තියෙන දේවල් ඒකට කරන්න පුිර ඕන්න මට රටේ නීතිය දෙනවනම් මම ගෙවල් කඩලා ගෙවල් යටින් වජිරාසන පద్මාසන මම අරන් දෙන්න ගොඩට අරන් දෙන්න පුරාජ්‍යාව දන්නද සෙල්ලිපි මම ගොඩට අරන් පෙන්නන දැවැන්ත ඉතිහාසය මම මතු කරලා පෙන්නන්නම් මේ රටේ අවුරුදු 2500කට එහා ගිය අවුරුදු 48000ක් පමණ ඉතිහාසයක් තියෙනවා කියලා පිළිගත්තනේ විදේශිකයෝ සහ මේ රටේ කැලණි විශ්වවිද්‍යාලනේ ඒ ඉතිහාසයට තව උපමට්ටම් කරමින් මම නව දේවල් මම අරන් පෙන්නන්නම් මේ මහ පොළොවේ මං ගාව තියෙනවා මේ පුරාවිද්‍යාවට මම කියන්නේ නැතුව මේ රජයට නොකියිටියේ මොකද මට මේ කවුරුවත් ගැන විශ්වාසයක් තිබ්බේ නැහැ නමුත් මේ වෙලාවේ මේව හංගන් ඉඳීමේ තේරුමක් නැහැ සමුල්ල මේ රට මේ වෙලාවේ තියෙන අන්තිම ඔප්ෂන් එක මේක විතරයි මේ මන්දනීය නන්දනීය මහ පොළොවේ ඒක අවසානට කියන්නේ මේ මේ මහ පොළොවෙන් මේ රට බේර ගන්න පුළුවන් මෙන්න මේ හිඳයි මේ අපිට ආදරයටද ඇමරිකාව MGCC කියලා අර මේ පටියක් ඉල්ලන්නේ ඒ පටියේ මේ අපේ මේ දේවල් තියෙනවා උන්ට ඉල්ලන්න පුළුවන් මේ රටේ දකුණු පළාත මේ බස්නාහිර පළාත ඉල්ලන්න පුළුවන් මොන මගුලටද අර තිරුකනාමාලේ ඉඳලා පටිය ඉල්ලන්නේ පටිය බලන්නවා සීගිරියේ තෙළු අනුරාධපුර පොළොන්නරුව අපේ සීලම ශිෂ්ටාචාර ටික තියෙන්නේ අපේ වුන්ට මේ වටින්නේ නැහැ ඉතින් උන් අපේ රටේ අරගෙන අපේ රටෙන් උපයන්න උන් මේ රට ගන්න අපේ වුන්ට අපේ තියෙන නිදානේ අපේ තියෙන මැණික තේරෙන්නේ නැහැ එහෙනම් මේ රාජකෝෂිට අයිති මේ මහ පොළොව මේ රටට ඒකයි මේ බැංකුවේ අධිපතිතුමාටත් එක කියන්නේ ඉතින් ජනාධිපතිගෙන් මේ ඉල්ලීම කරන්නේ මොකද්ද මේව නීති විරෝධී ඇත රටේ නීත්‍යානුකූලව රට බේරගන්න රටට මෙහෙම දෙයක් ගත්තට පවක් වෙන්නේ නැහැ එහෙනම් මේ මහ පොළොවෙන් අපිට ගහක් ඉඳලා ගහේ ගෙඩි කන්න පුළුවන් නම් මේ මහ පොළොවෙන් ගල් ටික වැලි ටික හාරගෙන කන්න පුළුවන් නම් අපේ මිනිස්සුන්ට මේ මහ පොළොවේ තියෙන ගස් ටික කපලා කන්න පුළුවන් නම් ගල් කඳු ටික කඩාගෙන පුළුවන් යම් මිසි අපේ රජ කෙනෙක් පෞද්ගලිකව මේකේ තිබ්බ සබඳ හැමදාම හානියක් නැතුව තිබ්බ පෞද්ගලික දේ මේ රාජ්‍ය කෝස්ටේට රාජ්‍ය භාණ්ඩාගාරයට අරගෙන මේ රට මේ මොහොතේ බේරගන්න පුළුවන් නම් ඒක මහඟු දෙයක් මහඟු පිනක් ඒ දැන් විය යුත්තේ මේ වෙලාවේ එක එක ටික ටික දැන් මේ ඒක කරන්නේ නැතුව මේ ටික ටික දැන් මේ රට වෙන රටකට ආයතු නම් මේ ඔක්කොම උන්ට නෙවෙයි දයිති වෙන්නේ. ඉතින් මේ තේරමත් එක උන්ට දෙනවද? මේකේ තියෙන දේක් අරගෙන මේ රට බේර ගන්නවද? මම අග්නිශක්ති වේද මහත්තයා මට පුළුවන් හින්දායි කියන්නේ. ඒක මොකද මේ පළවෙනි ඩි එක යම්සේ ආයේ මම යම්සේ කමෙන්ට් වල යම්සේ වල දාන්න ගියේ නෑ.
ඔන්න මගේ හැකියාව මම කිව්වා මට පුළුවන් මට බැරි වුණොත් මට මේ රටේ සෙනඟ මැද්දටම ආවරන් ඇවිල්ලා මම ඕන ලීම කස්සම් කරන්න මට මරණකල් වෙඩි තියන්න කරන්න බැරි වුණා එච්චර ඒ මොකද ඔවිත වඩා මේ රටේ මිනිස්සු මේ රට වෙනුවෙන් මැරලා තියෙනවා මම මොකෙද ඉතින් මම මෙහෙම චරිතයක් විතරයි මම ඉපදිලා තියෙන එකෙන් වැඩ ගන්න මොකද අවුරුදු මට දැන් 42ක් වෙනවා ඉතින් මම මගේ ජීවිතේ මම මෙතෙක් කරගත්ත දේවල් මට සාධාරණ මට හිතන්න පුළුවන් ඇතේ කියලා ඉතින් මෙතනින් එහා මේ වෙනුවෙන් දෙයක් කරන්න ගිහලා මගේ ජීවිතේ නැති වුණා මට ප්‍රශ්නයක් නැහැ ඒ මොකද මට මහලොකු බලාපොරොත්තු නැහැ මට දියසෙන්ල වෙන්න මේ ජනාධිපති වෙන්න අගමැති වෙන්න මේ රටේ ප්‍රාදේශීය සභා අරව මේවා මට ඒවා අවශ්‍ය නැහැ මම වෙද මහත්තයෙක් විතරයි මැරෙන්නේ අභිමානී වෙද මහත්තයෙක් විදියට ඒ මොකද එදා අතීතයේදීත් අගසිපුල සිරිසූර් මේ රටේ ඡන්ද ඉල්ලලා නැහැ ඒක අභිමානෙන් කියන්නේ ඉතින් මමත් එතන නැහැ ඉතින් ඒ හින්දා මිනිසු මට රවට්ටන්න අවශ්‍ය නැහැ මිනිසුන්ට යහපත් දෙයක් කියන්නේ මොකද මේ ටික වෙන කවුරු හරි කිව්වනම් මේ ස්ටෙප් එකට කවුරු හරි ආවනම් මම මෙතනත් මම නිහඬව ඉන්නවා නමුත් මේක තමයි ඇත්ත නැතුව මේක එක්කෙනා මේ හඳහම් බලා අනාගතයේ කී කිය වැඩක් නැහැ ඒ වෙන් මොනවද ලැබෙන්නේ ඒ අනාගත අරව මේ වැඩ නැහැ ඒවා මමත් දන්නවා අනාගත කියන්නම් මම දන්නවා හඳහම් බලන්නත් දන්නවා යකුන්ගේ වැඩ ගන්නත් දන්නවා මන්ත්‍ර ශාස්ත්‍රෙත් දන්නවා වෙදකමත් දන්නවා හෙළ ගොවිතැනත් දන්නවා හෙළ වාරි මාර්ග තාක්ෂණෙත් දන්නවා ඔක්කොම මම දන්න එකේ පුළුවන් නම් මගෙන් ඕන කෙනෙක් ඒ සම්බන්ධ ප්‍රශ්න අහන්න ඕන දෙයක් මට කරන්න පුළුවන් මම අවුරුදු 20ක් මම පොල් ගාලා මේ සූසයට කලාම මම අධ්‍යයනය කරපු කෙනෙක් ඒක ඇතුලේ මේකක් තියෙන්නේ ඉතින් ඒ හින්දා මට තනියම මේ ඕන එකක් ඕන විදිහට කරන්න පුළුවන් මට ඒ සම්බන්ධව දන්න මිනිස්සු මාව කවුද කියලා දන්නවා ඉතින් එහෙනම් හෙලයන්ට ජය මහා සම්මත මොන් රජතුමාට ජය හිරු නම දින මිනිසුන් කිසිදා පරාජය නොවේ යන පාරම්පරික කියමන විශ්වාසයක් කී ශක්තියක් කී මාගේ මව්බිම මේ සීලුම දෙයන් සුරකේවා ආරක්ෂා වේවා කියලා ඉල්ලීමක් කරලා සීලුම හෙලයන්ට කියන මේ වෙලාවේ අපි මේක කෙසේ හෝ කරමු ගරු ජනාධිපතිතුමාට කියනවා ඔබතුමා මේ ගැන අවධානයෙන් අහන්න මට පුළුවන් හින්දයි කියන්නේ මගෙන් වැඩක් ගන්න මේ රටට වැඩක් ගන්න යහපතක් ඒවා සදස් සාන්තියම වේවා උණුසුම් පුවත් දසනින් දැනගන්න ලක් දෙරණ අපිව subscribe කරන්න වීඩියෝවට like කරන්න comment කරන්න share කරන්නත් අමතක කරන්න එපා